අතුරුගිරිය විඩිත බීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවූ දෙදෙනා මේ වන විට දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබීමේ සිටන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. හදිසි අනතුරු අංශයට කාන්තාවක් හා පිරිමියෙකු ඇතුළත් කර තිබූ අතර ඔවුන් දෙදෙනාගේම ඉනෙන් පහළට තුවාල සිදුව ඇතැයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. කාන්තාවගේ කකුලේ තුවාලේ පරපතල වූවත් ඇගේ තත්ත්වය මේ වන විට ස්ථාවර මට්ටමකට පත්ව ඇතැයිද වෛද්‍යවරයා පවසයි. අද උදෑසන 10ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතුරුතුරදී වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි එක් ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් කොළඹ හත සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සුජීවාද තුවාල ලැබූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ කේ සුජීවාද සහ පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් කාන්තාවන් දෙදෙනා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. වෙඩිකරුවන් මෝටර් රථයකින් පැමිණෙති බවට හා වෙඩි තැබීමට T56 ගිනි අවි දෙකක් භාවිත කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් අතුරුගිරිය වෙඩි තැබීමට පැමිණි බවට සැකකරන මෝටර් රථය කඩුවෙල කොරතර ප්‍රදේශයේ දමා ගොස් සිටියේදී සොයාගත් අතර ඝාතකයන් මෝටර් රථය මාර්ගයේ දමා වෑන් රථයකින් පලා යන අයුරුද CCTV කැමරාවල සටහන්ව තිබෙනවා.